Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato සම්මාසම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳීමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඉදී සිටිනා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්තුනි එළවතුරා මාමැණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් වදාර ලැබුවා වූ පිහිටුවා වදාර ලැබුවා වූ මේ සංසාරයෙන් ඈතරීම සඳහා එළවතුරා අනන්තවත් බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කර වදාර ලැබුවා වූ ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානයට බැසගත්තා වූ මේ පින්නතුන් තුලින් සතර සතිපට්ඨානයෙහිවත් සත්‍ය ඉස්මතු වෙලා තිබෙන වෙලාවයි පින්නතුනි මේ සම්මත වශයෙන් වර්ෂ 2017 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා උදෑසන 5 පහු වෙලා තියෙනවා මේ අග්ගොණ ප්‍රදේශයේ පිහිටි මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනා වූ ආරණ්‍ය සේනාසන කුටිය තුළ තිබෙනා වූ පොරලෝසුට අනුව වෙලාව මේ පින්නතුන්ට තවත් සූත්‍රයක් ඉස්සරහට එනවා නිරුත්තිපත කියලා සූත්‍රය. මේ පිනදුන් මේ වන විට මේ ධර්ම දේශනා 79ක් 78ක් වෙලා තියෙනවා. අද දිනේ මේ පිනදුන් ලැබිලා තින්නේ 79 වෙනි අවස්ථාවයි. මේ ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට කියලා මේ පිනදුන් මේ වන විට දහස් ගාණක් මේකට සූදානම් වෙලා දහස් ගාණක් මේ බණහලා නැවත නැවත මේ මාර්ගය තුල ඉන්න බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පින්නතුන් වෙනුවෙන් මේ ධර්මයේ විශ්වගත වෙන්නේ මේ අවස්ථාවේ මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා. ඒ සඳහා මේ පින්නතුන්ට මීට පෙර ඇහිලා තිබෙනා වූ සූත්‍රය තමයි මේ මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රය කියන්නේ මේ පටිච්ච සමුප්පාදයට අදාළ සූත්‍රය. ගැඹුරුම සූත්‍රය මේ සූත්‍ර පිටකයේ මේ පිරුම් දන්නවා මේ ධර්මතාවයේ ගැඹුරුම ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාදය කියන කොටස. පටිච්ච සම්පාදේ මේ බුදුපියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්න මොකද ආනන්දය මේ ලෝකය කියලා කියන්නේ පැනවිල්ලක් ලෝකය කියලා කියන්නේ අදිවචන සම්පස්සයක් අදිවචන සම්පස්සයක් සම්පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා කියන එකයි මේ අදිවචනයක් කියන්නේ මේ සෑදෙන පිළියෙල වෙන වචනයක් ස්පර්ශ වීම වචනයක් පින්නදුනි එකපාරකට හැදෙන්නේ නැහැ පින්න දන්නවා වචනයක් නම් ඒ වචනයක් හැදෙන්න ඒකේ අකුරු රාශියක් තියෙනවා ලෝකේ තියෙන මොන භාෂාවක් ගත් මොනම භාෂාවක් පින්නදුනි වචනයක් නැහැ තියෙන්නේ අකුරක් එහෙනම් හැමතැනම අකුරක් අකුරු ටිකක් එකතු වෙච්ච දැනයි වචනයක් කියලා කියන්නේ ඒකයි අදි වචනය කියලා කියන්නේ පිළිවෙල කරන ලද මේ වචනයක් අන්න පිළිවෙල කරන ලද වචනය ස්පර්ශ වෙනවා එහෙනම් ස්පර්ශ වෙන්නේ පින්නදුනි කොයි විදියටද ස්පර්ශ වෙන්නේ පින්නදුනි පිළියෙල වෙනකොටයි ස්පර්ශ වෙන්නේ අයන්න කියන එක ස්පර්ශ වෙලා ස්පර්ශේ නිරෝධ වෙලා ඉවරයි මේ පින්නදුන්ට අල් මයන්න ස්පර්ශ වෙනකොට පින්නත් අයන්න ස්පර්ශ වෙන වෙලාවේදී අල් මයන්න ස්පර්ශ වෙන්න බෑයි කියන එක දැන් මේ පින්නුන් දන්නවා තමන්ගේ භාවනා අත්දැකීම තුල මොකද්ද භාවනා අත්දැකීම මේ මොහොතේ මට ප්‍රකට වෙලා තිබෙනවා දකුණ 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 අන්න දා 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 තියෙද්දි කූ තියෙන්න විදියක් නැහැ දයන්නයි කුයන්නයි කියලා මේ ලෝකේ සමීකරණයකුත් නැහැ දයන්නට පස්සේ කුයන්න වෙන්නත් පුළුවන් හයන්න වෙන්නත් පුළුවන් නැත්නම් දකුණ වෙන්නත් පුළුවන් දහම වෙන්නත් පුළුවන් එහෙනම් දකුණ වෙන්නත් පුළුවන් දහම වෙන්නත් පුළුවන් ධනංජය වෙන්නත් පුළුවන් ධනංජය වෙන්නත් පුළුවන් එහෙනම් දකුණ පස්සේ එන්නේ එකම අකුර කුයන්න දකුණෙන් පටන් ගන්න වචන තියෙන්නේ
දකුණ පමණයි එනතන් දර්ශනය කියලා එකක් තියෙන බෑ දහම කියලා එකක් තියෙන බෑ ධනංජය කියලා එකක් තියෙන බෑ කියලා මෙන්න මෙහෙම සමීකරණයක් මෙහෙම වචනයකුත් නැහැ එහෙනම් අන්න ඒ අකුරෙන් අකුර මේක ස්පර්ශ වෙමින් යන නිසා තමයි එක අකුරක් දැනගෙන ඒ අකුර දැනගත්තු බවක් දැනගෙන ඒ අකුර දැනගත්තු බව 100%ක් නිරෝෂේෂ නිරෝධයට ගිය බවක් දැනගෙනයි පින්නතුනි දැන් ඊළඟ අකුරට යන්නේ අන්න ඒකයි අදි වචන සම්පස්සේ කියලා කියන්නේ. අදි වචන සම්පස්සේ කියන්නේ දැන් මේ පින්නදුන් භාවනා කරපු නිසා මේ අත්දැකීම තියෙනවා. භාවනා නොකර මේ සිතුවිලි මැව්වනම් පින්නදුනි මේ වාඩි වෙලා මම ඉන්නවද මේක දැනගන්න කවුද දයන්න කියන්නේ කවුද දයන්න දැකගන්නේ දයන්න දැකගන්න එක්කෙනාට පස්සේ ඊළඟ එක්කෙනා කවුද කුයන්න කියන්නේ කොයි එක්කෙනාද කුයන්න දැක්ගන්නේ කියලා මෙන්න මේ වගේ ප්‍රශ්න අහන පිස්සු පියාට දෙතුන් දෙනෙකුත් ඉන්නවා පින්නතුනි. ඔන්න ඔය අභිධර්මයේ ගිලලා ගිලලා කෙලවරක් නැතුව වමාර ගන්න බැරුව මේ මහත්තුරුන්ගේ ලනු ගිලපු ප්‍රමාණයට තව තවත් ඒ එක එක මහත්තුරු එක එක විදියට විස්තර කරාට මේක අහගෙන හිටපු අය ඒක ගිලලා ගිලලා කෙලවරක් නැතුව භාවනාව ඉවර වෙලා ආයි ගිහිල්ලා පුටුවකට වාඩිලා අර පොත අරගෙන පොත කියවන පොත කියන බලනවා මේ දයන්න කිව්වේ මෙතන තිබෙන්නා වූ මොන සිතද කොයි සිතද දයන්න කියලා කිව්වේ මේ ආඳුරන් දන්නේ නැහැ ඔය අභිධර්මයේ වචනයක්වත් අහලා නැති නිසා ඔය එක එක්කෙනා කියපු වචන කීපයක් විතරයි නැත්තම් ওই වචන සෙට් එකක් තියනවලු මේ අය කියන්නේ මේක කෑලි වලට කල්ලා තුනකට දෝද කඩනවලු එක්කෙනෙක් එක්කෙනෙක් හතකට දෝද කඩනවලු එක්කෙනෙක් 19කට දෝද කඩනවලු එක එක්කෙනා එක එක විදියට කඩනවයි කියලා මේ එක එක්කෙනා මේ කමඨාන් සාකච්ඡාවල්දී කියවෙච්ච වචන තමයි පිළිගන්නේ නැත්තම් ඔන්න ඔය ආකාරයට දයන්න කියන්නේ මෙන්න මේ ප්‍රකට වීමයි කුයන්න කියන්නේ මේ ප්‍රකට වීමයි නයන්න කියන්නේ මේ ප්‍රකට වීමයි කියලා මේ අය වෙනත් උපමා දාලායි හැබැයි මෙතන කියලා දීලා තියෙන්නේ ඔය දකුණ දාන උපමාව කියලා කියන්නේ ගියානම් කවදාරි ඔය උගන්නන මහත්තුරුන්ට උගන්නන හාමුදුරුන්ට තේරෙවි එදාට තමන් මොනතරම් පටලැවිල්ලකද ඉන්නේ කියලා. අන්න ඒ තරම් මේ අවිද්‍යාවේ ප්‍රමාණය බලගත්ු නිසා අවිද්‍යාවට අහුවෙච්ච අවිද්‍යාව තුළ මේ ලාභ සත්කාර හොයාගෙන යන්නා වූ මේ අයගේ ඉගෙන ගත්තා වූ දේ තුළ මේ පින්නතුණු නැවත නැවත පටලවගන්න. දැන් බලන්න පින්නතුනි මහා නිදාන සූත්‍රය අනුව මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්දය මේ ලෝකයේ කියන්නේ අදි වචන සම්පස්සය එහෙනම් ඔන්න ඔය විදියට අදි වචනයක් හැදිලා පින්නතුනි නම් අදි වචනේ අකුරෙන් අකුරත් අකුරෙන් අකුර නෙමෙයි අකුරකුත් ඉබේ හැදෙන්න බෑ මේ පිටුන් දන්නවා දයන්න ලියන්න පටන් ගන්නකොට දයන්න කියලා දැනගන්න ක්‍රමයක් නෑ මොකද දයන්න කියලා ලියලා ඉවර වෙනකන් ආරම්භයේදී මේ ලියවෙන්නේ දයන්නද මේ ලියවෙන්නේ අයන්නද මේ ලියවෙන්නේ කයන්නද මේ ලියවෙන්නේ බයන්නද කියලා කාටවත් කියන්න මොනම ආකාරයේ හෝ තොරතුරක් තියනවද පින්නුදු මොකද හැම එකක්ම පටන් ගන්නේ තිතකින් පින්නුදු ඒකේ එහෙනම් ඉලක්කමද තියෙන්නේ රූපයද තියෙන්නේ සටහනද තියෙන්නේ වෙන දෙයක්ද තියෙන්නේ ගහද්ද තියෙන්නේ ගෙයද තියෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන් පින්නුදුනි මේ ලෝකේ මොනම කෙනෙකුට කියන්න බෑ ඒක තමයි පින්නුදුනි ආර්ය පරේෂණය කියලා කියන්නේ මේ පින්නුදුන් මෙන්න මේ උපමාව ඕනම් මේ පෑනක් අරගෙන කොල්ලයක් අරගෙන ලියන්න පටන් ගන්න ඕනෑම දෙයක් ආරම්භ වන්නේ කොයි විදිහද කියලා තමන්ට අවබෝධ කරගන්න පුළුවන් තමන්ගේ අත්දැකීම එතන සිතුවිල්ලක් නැහැ සිතුවිල්ලකින් තොරව අන්න පූර්ණ අවබෝධයට යන්න පුළුවන් එතනම පින්නුදුනි ඒක තමයි ආර්ය පරේෂණය අකුරක් ලියන්න පටන් ගන්න ලියන්න පටන් ගන්නකොට මොන අකුර ලියවෙනවද කියලා තමන්ට කියන්න පුළුවන්ද කියලා බලන්න පැහැදිලි හොඳට හොඳ සමංගි තත්ියකින් හොඳ යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගෙන අකුරක් ලියන්න පටන් ගන්න නැවත නැවත පටන් ගන්න නැවත නැවත පටන් ගන්න නැවත නැවත පටන් ගන්න පටන්ගෙන එතනම නතර කරන්න තමන්ට මොනම හෝ චේතනාවක් පහළ වෙයිද මොනම හෝ දැනගැනීමක් තියෙයිද මොන අකුරද මම ලියන්න හැදුවේ කියලා. එහෙනම් අකුර ලියලා ඉවරනකන් ඒක දැනගන්න බෑයි නේද කියලා අවබෝධ කරගන්න පුළුවන් සූත්‍රයක් තමයි පින්නදුනි මෙන්න මේ නිරුත්තිපත සූත්‍රය. නිරුත්තිපත සූත්‍රය නිරුත්තිපත සූත්‍රය මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ තියෙන්නේ නිරුත්තිපත සූත්‍රය. මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ
නිරුත්තිපතයක් නැත්නම් තව වචන තුනක් වචන තුනක් පාවිච්චි කරලා දෙනවා මේ සූත්‍ර පිටකේ පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා එකක් නිරුත්තිපතයක් කියන වචනය අනිත් එක ප්‍රඥාප්තිපතයක් කියන වචනය අනිත් එක අදිවචන පත කියන වචනය අදිවචන පතයක් ප්‍රඥාප්තිපතයක් එහෙමත්නම් නිරුත්තිපතයක් පින්නොත් ඔන්න ඔය වචන තුන පාවිච්චි කරලා දෙන්නේ සූත්‍ර පිටකේ අරගෙන සූත්‍ර පිටකේ කියලා බලන්න සංයුත්ත නිකායේ කන්දවග්ගය කියන්නේ මේ බුදුන් දන්නවා තුන්වන කොටසයි තුන්වන කොටස තියෙනවා වූ නිරුත්තිපද සූත්‍රයේ අද්දී වචන පතයක් කිය. අන්න පිනතුනි මොකද්ද මෙතනින් බුදු පියාණන් වහන්සේ අහන්නේ මහණෙනි මේ ලෝකයේ යමක් තියෙනවා නම් යමක් මේ මොහොතේ පවතිනවා නම් මොකක්ද පැනවිය හැකි වචනේ කියලා යහන්නේ මොකක්ද නිරුත්තිපතයක් විය යුත්තේ කියලා යහන්නේ මොකක්ද අදිවචන පතේ විය යුත්තේ මේ ලෝකේ යමක් තියෙනවා නම් මේ ලෝකේ යමක් තියෙනවා නම් මොකක්ද මේ පිනුන් දන්නවා තමන්ගේ දැන් වෙනකොට තිබෙනා වූ භාෂාව තුළ මොකක්ද තියෙන්න ඕනේ මන වචනය ඇත කියන වචනයයි මේ ලෝකේ යමක් තියෙනවා නම් මේ පිනුදුන් පාවිච්චි කරන වචනේ මොකද්ද තියෙනවා කියන ඇත කියන වචනේ එහෙම නැත්නම් සිටි කියන වචනේ එහෙනම් අම්මා සිටි අම්මා බත්කයි මම ඇවිදිමි මම කකුල උස්සමි එහෙනම් මෙන්න මේ විදියට මේක යමක් තියෙනවා නම් පිනුදුනි මොකද්ද Tamanට පැනවෙන්නා වූ වචනේ මොකද්ද Tamanට ප්‍රකටවන්නා වූ අදි වචනේ දැන් මේ පිනුදුන් සක්මනේ අත්දැකීම ගන්න. සක්මනේ අත්දැකීම ගන්නකොට මොකක්ද මේ පිනුදුන්ට ප්‍රකට වෙලා තිබෙන්නා වූ අදිවචනේ වෙනතන් ප්‍රකට වෙලා තිබෙන්නා වූ ප්‍රඥාප්තිපතය දැන් ප්‍රකට වෙලා තිබෙන්නා වූ නිරුත්තිපතේ මොකද්ද පිනුදුන්? නිරුත්තිපතේ කියන්නේ මේක මේ මොහොතේ නිරෝධ වෙච්ච ආකාරය. මොකද්ද නිරුත්තුනේ? නිරුත්තිපතේ උනේ මොකද්ද? මේ මොහොතේදී දකුණ කියලයි පින්නතුනි ප්‍රකට වුණා. නං දකුණ ඇත කියන එකද දකුණ බව දැනගත් එකද කියන්නේ. අන්න එතෙන්දි පින්නතුනි බුදුපියාණන් වහන්සේ අහනවා ඊළඟට එනං මේ මොහොතේදී ඒ දේ වුණා කියන එක නං එනං ඒකේ අවසානයක් නං එතකොට එන්නා වූ වචනය මොකද්ද? එතකොට එන්නා වූ වචනය උණී කියන වචනය. සිද්දු උණි දැන ගතිමි ප්‍රකට උනි මෙනෙහි උනි අන්න එහෙනම් දැන් මේ පිනුදුන්ට ඒ පිළිබඳව දැන් තමන්ගේ අත්දැකීම තියෙනවා මේ පිනුදුන් මේ භාවනා වෙලාව තුලදී සක්මන් භාවනා වෙන්න පුළුවන් පර්යංක භාවනා වෙන්න පුළුවන් මොකද්ද තමන්ගේ අත්දැකීම මොකද්ද පැන වුණා වූ අදි වචනේ මොකද්ද පැන වුණා වූ ප්‍රඥාප්තිපතේ මොකද්ද නිරුද්ධුණා වූ නිරුද්ධිපතේ නිරුත්තිපතය මොකද්ද මේ පින්නදුණ්ඩ භාවනාව තුල අධ්‍යක්ෂේ අන්න එතන දැන් සැකයක් තියෙන විදියක් නෑ මොකද බුදුපියාණන් වහන්සේ විසින් අධ්‍යක්ෂ ආකාරයට බුදුපියාණන් වහන්සේ දේශනා කරපු තවත් සූත්‍රයක් මේ පින්නදුණ්ඩ දැන් හමු වෙලා තියෙන නිසා නිරුත්තිපත සූත්‍රය අනුව අන්නේ නම් පින්නදුණි සිද්දු උනා කියන එක නේද මේ දිගින් දිගටම තමන්ගේ භාවනා අධ්‍යක්ෂ දිගින් දිගටම මේක අර කලින් භාවනා ලෝකෙ ගිහිල්ලා මේ පිනුදුන් සක්මන් කරනකොට මේ අය කියනවා දිගින් දිගටම සූත්‍ර පිටකේ නිර්වචනය කිරීමේදීත් සූත්‍ර පිටකේ වචන දීමේදීත් මේ කායानुපස්සනාව නැත්තම් මේ ආනාපාන සති සමාධි සූත්‍රය විකෘති කළා තියෙන පිනුදුනි ඔන්න ඔය විදියටයි ආස්වාස කරන්න කියලායි කියලා තියෙන පිනුදුනි එහෙනම් මේ ආස්වාස කරන එකක් හෝ ආස්වාසයේ සිදුවෙච්ච බව දැන ගැනීමක්ද තමන්ට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා දැන් මේ පිනුදුන් එක දිනක් හෝ භාවනා කරපු නිසා මේ පිනුදුන්ට අත්දැකීම තියෙනවා නේද කියලා මේ පිනුදුන් දැන් හොඳට පරීක්ෂා කරලා බලන්න පිනුදුන්. ඕම තියෙන අත්දැකීම ආස්වාසයේ කියන එක භාවනා ලෝකයේ කියන එකත් බලන්න පිනුදුන් දාලා හොන්න මෙතනට ඒගොල්ලෝ කියන්නේ මේ නාසාග්‍රයයි උලන්ඩල්ලයි දෙක එකට වදිනවා කියලානේ. ආස්වාසය කියලා ඒගොල්ලෝ කියන්නේ ආස්වාසය කියලා ඒගොල්ලෝ නම දෙන්නේ මේක සිසිලට දැනෙනවා නම් කියලා පින්නොදි. එහෙනම් සිසිලට දැනිච්ච නිසානම් ආස්වාසය කියලා කියන්නේ. එහෙනම් සිසිලට දැනිලා සිසිල බව තියෙනවා නම්
සිසිල බව තියෙන වෙලාවේදී ආස්වාසය බව දැනගන්න බෑනේ පිණිස. සිසිල තියෙනවා නම් දිගින් දිගටම දැනගත හැක්කේ මොකද්ද? සිසිල පමණයිනි පිණිතුනි. නැත්නම් ප්‍රාස්වාසයට ඒ අය කියන්නේ උණුසුම කියලානි පිණිතුනි. එහෙනම් උණුසුම තියෙනවා නම් පිණිතුනි දිගින් දිගටම දැනගන්න පුළුවන් වන්නේ මොකද්ද? උණුසුම කියලානි. එහෙනම් උණුසුම කියලා දැන ගැනීම තුළ කොහොමද ප්‍රාස්වාසයක් දැනගත්තයි කියලා කියන්නේ. එහෙනම් ප්‍රාස්වාසය කියලා දැනගත්තා නම් පිණිතුනි දැනගෙන තියෙන්නේ මොකද්ද? උණුසුමක්ද දැනගෙන තින්නේ? එහෙම නැත්නම් ප්‍රාස්වාසය කියලා පැනවිල්ල එහෙම නැත්නම් අදිවචනයේද දැනගෙන තින්නේ? අන්න දැන් මේ පිණිදුණ්ඩ 100%ක් සහතිකයි තමන්ට තමන්ගේ අත්දැකීම තුල භාවනා නොකරපු කෙනාට පිණිදුණ මේක නැති බව දැන් හොඳට තේරුම් ගන්න. සිතුවිලි මවපු කෙනාට මේක නැති බව හොඳට තේරුම් ගන්න. එහෙනම් සිතුවිල්ලක් නෙමෙයි දැන් මෙතන මට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ මොහොතේ දැන ගැනීම මම සිතුවිල්ලක් කරා දැනගත්තා කියන එකයි පින්නතුනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් සිතුවිල්ලක් කරා දැනගත්තා මොකද්ද? දැනගත්තා වූ සිතුවිල්ල, දැනගත්තා වූ සිතුවිල්ල ආස්වාසය කියන සිතුවිල්ල. එහෙනම් මම මේක සිසිලසට දැනගත්තා නම් සිසිලස කියලා දැනගත්තෙත් පින්නතුනේ මොකක් කරාද? සිසිලස කියලා දැනගත්තෙත් සිසිලස කියන සිතුවිල්ල හරහා. එහෙනම් සිසිලස කියන සිතුවිල්ලයි, එහෙනම් සිසිලසාවේ මේ හුලන් රැල්ලයි නහයයි දෙක එකට වැදිච්ච නිසා කිව්වනම් බිනුදුනි ඒකත් තවත් මොකද්ද? ඒකත් තවත් සිතුවිල්ල. ඒකත් තවත් සිතුවිල්ලක්. එහෙනම් හුලන් රැල්ල කියන එක ආවනම් මෙතනට ඒකත් මොකද්ද? තවත් සිතුවිල්ල. එහෙනම් නාසාග්‍රය කියලා කිව්වනම් ඒකත් මොකද්ද? තවත් සිතුවිල්ල. අන්න මේ දෙක එකට ගෑවෙනවයි කියලා කිව්වනම් ඒකත් මොකද්ද බිනුදුනි? තවත් සිතුවිල්ල. එහෙනම් දැන් නැවත නැවත නාසාග්‍රයේ තියෙන කොතනද, හරියටම නාසාග්‍රයේ කොතනද වදින්නේ, මේක කොහොමද දිකට යන්නේ කියලා දැන් නැවත නැවත මෙන්න මේ විදියට නාසාග්‍රය හොයන්න ගියා නම් පිනදුනි නැවත නැවත සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවද, සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවද? සිතුවිලි ප්‍රමාණය වැඩි වෙනවද, සිතුවිලි ප්‍රමාණය අඩු වෙනවද පිනදුනි? දැන් බලන්න එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර පිටකයේම මේ තිබෙන්නා වූ විකෘති කළ තියෙන එක හරි අරගෙන මෙයාට පැහැදිලි කරගන්න පුළුවන්. ආස්වාසයේ දිගනම් දිගට අත්දකින්න මහණින්. ආස්වාසයේ දිගනම් දිගට අත්දකින්න ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ආස්වාසයේ කෙටිනම් ඒ බව අත්දකින්න පිණි. අන්න ඒ බවයි අත්දකින්නේ. එහෙනම් කෙටි කියලා කියන්නේ කොහොමද දැනගන්නේ? එහෙනම් ඒ මොහොතේ පැනවෙන්නා වූ අධිවචනය. එහෙනම් දැන් ඔන්න මේ පිරිඳුගේ අධ්‍යයීම තියෙනවා ආස්වාසය අදනම් මගේ කෙටි වෙලා කියලා. ආස්වාසය අදනම් මගේ කෙටි වෙලා ඔන්න දැන් මේ පැනවිල්ල හරහා දැන් තමන් දන්නවා ආස්වාසය කෙටි බව දැනගත්. හැබැයි දැනගත්තේ මොකක් කරාද? මේ සිතුවිල්ලේවත් අධිවචනය හරහා. එහෙමනම් ආස්වාසයේ කෙටිවීමක් එතන තියෙන පුළුවන් දෙන්නදුනි. ආස්වාසයේ කෙටිවීමක් තියෙන දෙයක් නැහැ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ වචනය ආස්වාසයට සම්බන්ධ වචනය. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මේ ආස්වාසය පිළිබඳ තව තවත් කරුණු හොයන්න මට තිබෙනා වූ ආසාවෙවත් මගේ තණ්හාවයි පිණු. අන්න තණ්හාවේ කෙලවරක් නැති නිසා තවමත් තණ්හාව ආස්වාසය සම්බන්ධයෙන් මට නැති වෙලා නැති නිසා ආස්වාසය පිළිබඳව මම දැනගත්තේ වචනයක් පමණයි කියන එක තවම 100%ක් මට තහවුරු වෙලා නැති නිසා පිණු. නැවත වරක් මගේ තණ්හාව තියෙන මොකද්ද? ආස්වාසය පිළිබඳ මගේ අත්දැකීමම නැවත නැවත පරීක්ෂා කරමි. ආස්වාසය පිළිබඳව මගේ ආස්මය පරීක්ෂාව වෙන නැත්නම් අත්දැකීම නැවත නැවත පරීක්ෂා කරන්න තිබෙනා වූ මේ තණ්හාව නිසා නැවත නැවත මොකද්ද වෙන්නේ පින්නදුනි? නැවත නැවත වචනවල හැඩරුව වෙනස් කර කර, වචනවල ඉස්සරහා පස්ස වෙනස් කර කර නැවත නැවත මොනවද ප්‍රකට වෙන්නේම පින්නදුනි? ප්‍රකට වෙන්නේම වචනම තමයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ මේ අයව අරගෙන යනවා, මේ පින්නතුන් අරගෙන යනවා බුදු පියාණන් වහන්සේ ළඟට මේ කායනුපස්සනාවේ තුන්වෙනි තැනට. කායනුපස්සනාවේ තුන්වෙනි තැනට අරගෙන ගිහිල්ලා දැන් මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? ආස්වාසය
මුළුමනින්ම දැනෙනවා නම් ඒ බව දැනගන්න. ආස්වාසය මුළුමනින්ම දැනෙනවා නම් ඒ බව දැනගන්න. එහෙම නැත්නම් අපි සරල කරලා කියනවා මේකේ මුල දකින්න, ඒ කියන්නේ මේකේ හට ගැනීම දකින්න, මේකේ මැද දකින්න, මේකේ නිරෝධය දකින්න. අන්න එතකොට දැන් මේ පින්දුන් කියනවා භාවනා අධ්‍යක්ෂ මරා පෞගේ වැඩසටහන වලදී මේ පිළිඳුන්ට ඇහිලා ඇති ඒ බණ අහන්න නැවතරක්. එහෙම නැත්නම් මේ පෞගේ දවසවලදී මේ සීල කණ්ඩායම මේ මෑතකදී, ඉතාමත් මෑතකදී එතන ඉන්නවා සෝතාපන්න වෙච්ච අය කීප දෙනෙක් මෙවිට මාස කීපයක් ඇතුළත පින්දුනි අන්නේ අය කියනවා දැන් මට මේ මම දැන් මෙතන කියන වචනය කෑලි වලට කැඩි කැඩි ගියා. මා මා මම මම කියලා කැඩි කැඩි ගියා කියලා එක එක්කෙනා එක එක විදියට පින්නොදිනි අත්දැකීම තියෙනවා. අන්න මම 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 දැන් මෙතන කියන එක තනි වචනයක් විදියට තිබිලා දැන් කෑලි වලට කැල්ලා මම කියන එක කෑඩි වලට කරුණා. මම වෙනස් වෙලා, මම නැති වෙලා, මම සියයට සිය නිරෝෂයේ නිරෝධ ගිල්ලා දැන් කියන එක ප්‍රකට වෙන මට්ටමට මට ප්‍රකට වුණා. අන්න ඊට පස්සේ ඒකත් ඉවරලා ගිල්ලා මේ මම දැන් මෙතන කියන එක ඊටත් වඩා තවත් විදියට ආවා. දැන් එතකොට මෙන්න දැන් මම දැක්කා මම දැන් මෙතන කියන එකේ මුල මම දැක්කා පැහැදිලිවම, මැද මම දැක්කා පැහැදිලිවම, අග මම දැක්කා පැහැදිලිවම. ඒ වෙලාවේදී මට අවබෝධුණා මෙන්න මේ මම, එහෙම නැත්නම් මමයා හටගන්නේ මෙන්න මේ තැනින් තැන, එතනම ඇති වෙලා එතනම නිරෝධ වෙනවා. එකම චිත්තක්ෂණයකින්වත් එහාට යන්න මමයට, එහෙම නැත්නම් මම කියන එකට, මගේ කියන එක, මගේ ආත්මය කියන එක, නැත්නම් මේ තණ්හා මාන දිට්ඨි තුන එක චිත්තක්ෂණයකට වඩා නෑ, මේ දෙකක් අතර සම්බන්ධයක් නෑයි කියන එක මට හොඳටම අවබෝධ වුණා කියලා මේ පින්නතුන් රාසියක් මේ වුණට කමටහන් දීලා තියෙනවා. පින්නතුනි ස්කයිප් ජාලය හරහා මේ භාවනා වැඩසටහන වලට පැමිණි යෝගාචර. එනිසා ඒ පින්නතුන්ගේ අත්දැකීම මේ පින්නතුන්ටත් මේ වුණ ඇති. නමුත් තවම අවස්ථාවක් ලැබිලා නැතුව ඇති ස්කයිප් හරහා හෝ කමටහන ගන්න. ඒ නිසා තියෙනවා නම් අත්දැකීම් ස්කයිප් හරහා සම්බන්ධ වෙලා ලෝකෙ කොතන හිටියත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා තමන්ට පුළුවන් සැකයක් තියෙනවා නම්, විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක පැහැදිලි කරගන්න පිණිස. එහෙම නැතුව මේකට වචන ලියලේ හිටියට තමන්ට මේකට පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ හමු වෙන්න උත්සාහ කරා නම් ස්කයිප් ජාලය හරහා මේ පිණිඳුන්ට ඒ වෙලාවේදීම ඒ සමාධි අධ සමාධි මට්ටම ඉන්නා වූ යෝගාවචර පිණිඳුනුත් මුණ ගැහෙනවා ස්කයිප් ජාලය හරහාම. ඒ වෙලාවේදී ඒ අය තමන්ගේ අත්දැකීම හරහා මේ අයත් එක්ක සාකච්ඡා කළා තමන්ගේ කමඨාන පිරිසිදු කළ දේවි පින. නිසා මේක ගුරු උපදෙස් ඇතුව යන ගමනක්, කමඨාන් සුද්ධ කරමින් යන ගමනක්. නිසා කමඨාන් සුද්ධ නොකර පින්නතුනි තමන්ගේ තිබෙන්නා මේ විචිකිච්ඡා සැක මේවා දුරු වෙන්නේ නැහැ පින්න. ඒවා දුරු කර ගැනීම සඳහා උත්සාහ ගන්න. එතකොට මේ වුණට තමන්ට තේරෙවි, ඉතකන් තේරෙන්නේ නැහැ මම මේ වුණටත් සෝවාන් වෙලා තමයි ඉන්නේ. සෝවාන් වෙලා කියන පින්නතුනි මෙන්න මේ අනිත්‍ය පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. අනිත්‍ය පැහැදිලිව දැකලා තිනවා. මට අනිත්‍ය කියන්නේ ඒක කියලා තේරුනේ නැතුණාට මගේ බාහිර පැත්තට අභ්‍යන්තරයම එක බාර අරගෙන තිනවා. අභ්‍යන්තරයේ අනිත්‍ය අත්දැකලා තිනවා. අනිත්‍ය අත්දැක නිසා අභ්‍යන්තරයේ දුක අත්දැකලා තිනවා. දුක අත්දැක්ක නිසා මේ ප්‍රකට වීම තමයි දුක කියන්නේ. නැත්නම් මේ ප්‍රකටවන්නා වූ වචනයම තමයි දුක. වචනය තමයි දුක. හැබැයි වචනය ප්‍රකට වුණාට ගැටලුවක් නැහැ. වචනය මම දැනගන්නේ නැත්නම් වචනය දැනගන්නා වචනය තමයි දුක කියන එක ඔන්න දිගින් දිගටම විවිධාකාරයන්ගෙන් විවිධ පැතිකඩ වලින් මේ පින්දුන්ට දුක අවබෝධ වෙන්න පටන් ගන්නවා පින්දු. දුක පිරිසිඳ දකින්න පටන් ගන්නවා පින්දු. නං දුක පිරිසිඳ දැකිය යුත්තේ පින්දුනි මෙන්න මේ සමාධිය තුලයි. දුක පිරිසිඳ දැකිය යුත්තේ සමාධිය තුලයි කියන්නේ එක අරමුණකට කොටු වෙච්ච වෙලාවයි. එනිසා මේ සක්මන් භාවනාව පටන් ගත්තු මුල අවස්ථාවලදී මේ පින්නතුන්ගේ තණ්හාවේ ප්‍රමාණය අධික නිසා, තණ්හාව ඉතා විශාල නිසා මේක නැති කර ගැනීමේ ක්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් නැති නිසා නැවත නැවත ආස්වාසය ප්‍රකට වෙන වාර ගන්න වැඩි පිණු. සද්ද වේදනා සිතුවිලි ප්‍රකට වෙන වාර ගන්න වැඩි නිසා මේ අයට මේවා පූර්ණ ලෙස නැත්තම් විස්තරාත්මකව
කෑලි වලට කඩ කඩ හොයලා බලන්න තිබෙන්නා වූ විවේක කාලයේ අඩොයි පිණුත්. අන්නේ විවේක කාලයේ හොයා ගැනීම තමයි මේ භාවනා කිරීමේ සතර සතිපට්ඨානේ මූලිකම අරමුණ පිණුත්. සතර සතිපට්ඨානේ මූලිකම අරමුණ මේ විවේක කාලේ හොයා ගන්න. ඒ විවේක කාලයට කියන තවත් නමක් තමයි නිවන කියලා කියන්නේ පිණුත්. එහෙනම් මෙන්න මේ නිවන මේ විදියට අත් නොදැක්ක පින්නතුන් කාටවත් මේ බණ මේ මොහොතේ ඇහෙන විදිය නැහැ පින්නතුනි. ඒ නිවන අත් දැක්ක නිසා Tamanට ඒ පිළිබඳව සැකයක් නැති නිසා නැවත නැවත බණ අහලා නැවත නැවත මේකට බැස ගන්න ඕනයි කියන චේතනාව Taman තුල හටගෙන තියෙන පින්නතුනි. මේ මාර්ගය හරි කියලා Tamanට ඇති වුණා වූ ඡන්දය තුලයි ඒක තමයි තණ්හාව කියන්නේ පින්නතුනි. අන්නේ තණ්හාව දැන් වුණ විට මේ පිනුද ඇති වෙලා තියෙනවා. මොකක්ද ඇති වෙලා තියෙන්නේ? මේ මාර්ගයට ගමන් කරන්න මාර්ගය තුල ඉන්න දවසේ විනාඩි 5ක් 10ක් 15ක් මම කොහොමාරි වෙන් කරගන්න ඕනයි කියන ඡන්දය මේ පිනුදුන්ට නැවත නැවත ඇති වෙලා තියෙනවා පිනුද. නැවත නැවත ඇති වෙච්ච නිසා නැවත නැවත මේ ඡන්දය තුල මේ බණ ඇහෙනකොට Taman නොදෙනුවත්වම Taman ඉස්සරහට යනවා. තමන් සෝතාපට්ටි මාර්ගය තුල ඉන්නවා. තමන් තමාට කල්යාණ මිත්‍රයා වෙලා තියෙනවා. තමන් තමාට කල්යාණ මිත්‍රයා වුණා නම් මේ මොහොත තුල සතිමත්ව ඉන්නවා. සතිමත්ව ඉන්නවා නම් ඒ අවස්ථාවේදී සද්ධර්මයේ තමා තුල තියෙනවා. මෙන්න මේ සතියටයි පින්නතුනි සද්ධර්මය කියන්නේ. යෝනිසෝ මනසිකාරයටයි සද්ධර්මය කියන්නේ. මේ මොහොතට අනුගත වෙච්ච එකටයි සද්ධර්මය කියලා කියන්නේ. එමනම් අන්න සද්ධර්මයේ තුල තමන් ඉන්නවා. සද්ධර්මයේ තුල තමන් ඉන්නවා නම් එතන එතනම තමන්ගේ යෝනිසෝ මනසිකාරය තියෙනවා. යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා. යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා නම් එතන එතනම තමන් ඉන්නේ ධම්මානු ධම්ම ප්‍රතිපදාව තුලයි පිණු. එහෙනම් අන්නේ ධම්මානු ධම්ම ප්‍රතිපදාව තුල ඉන්නා වූ මේ පිණුතුන් මේ වෙනුර දන්නවා. එහෙනම් මේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මොකද්ද වෙලා තිබෙන්නේ? මේ ස්පර්ශ වීම කුයි වෙලා තියෙන්නේ? අන්න ඒකට කියනවා පස්සාහාරය. පස්සාහාරය කියන්නේ ස්පර්ශ වීමෙන් ලැබෙනා වූ ආහාරය. එහෙනම් ලෝකය කියලා කියන්නේ පින්නතුනි මොකද්ද? මෙන්න මේ ස්පර්ශ වූ බව දැන ගැනීමකටයි ලෝකය කියලා කියන්නේ. ධර්මයක් විශ්වගත වෙලා තියෙනවා. ඒ සඳහා මේ පින්නුන් දායකත්වයේ දරලා තියෙනවා. ඒ හරහා මේ පින්නුන්ගේ ප්‍රඥාව වර්ධනය වුණා. ඒ දායකත්ව හරහා ධර්ම දානයක් වර්ධනය ඒ සියල්ලේ බලෙන් මේ සියලු පින්නතුන් මේ පින්නුන් සමග මේ සඳහා උදව් උපකරන සියලු දෙනාගේත් මේ පින්නතුන්ගේත් ඒ සියලු දෙනාගේත් ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.